වැව්ගම්පපුදු ව්‍යාපෘතිය ප්‍රජෙට් එකෙන් මට ඇන්තූරියම් පැල ලබා දෙන්න කලින් මම ගෙදර ගෘහණියක් විදියට තමයි හිටියේ. සෑන් රැකියාවක් මොනවත් කරේ නැහැ. ඉතින් ඇත්තට මෙහෙම අදහසක් තිබුණෙත් නෑ මොකද කරන්න කියනෙදේ. ගෙදර මල් වැව්වා විනෝදාංශයක් වශයෙන්. ඒ අතරතුර තමයි වැව්ගම්පපුදු ව්‍යාපෘතිය මට ටනල් එකත් එක්ක ඇන්තූරියම් පැල 400ක් හම්බ වුණා. ඊට පස්සේ මම ඒක නඩත්තු කරලා මේ වෙළඳපොළට දෙනකොට මට තේරුණා ඉතින් ඒක ඇත්තටම හොඳ ආදායම් මාර්ගයක් කියලා. මම ඒක වැඩි දියුණු කරගත්තා. අපි ජීවත් වෙන්නේ උතුරුමැද පළාතේ. ඇත්තටම කියනවා නම් උතුරුමැද පළාතේ ඇන්තූරියම් වවන්න අමාරුයි කියන දේ තමයි හැමෝම කිව්වේ. අපිත් හිතුවා අපිට ඒක ලොකු අභියෝගයක් වේවි කියලා. ඒ වුණාට කරගෙන යනකොට අපි පායන කාලෙට නෙට් එකට තව නෙට් එකක් ඇදලා එහෙම එක එක ක්‍රමෝපවිධි කරගෙන ඒක කොහොම හරි ජය ගත්තා. මම දැන් අවුරුදු 3ක් විතර මේ ව්‍යාපාරය කරනවා. මේ ඒ කරගෙන යන අතරතුරේ මගේ මහත්තයා කරන්නේ රජ ජොබ් එකක් නෙමෙයි. එතකොට බැංකුවකින් ගිහින් අපි ලෝන් එකක් ඉල්ලුවාම බැංකුව එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ අපිට ලෝන් එකක් දෙන්න. ඒ අතරතුරේ මම මගේ ව්‍යාපාරයේ රෙජිස්ට්‍රේෂන් එක අරගෙන ගිහිල්ලා මෙහෙම මට ලෝන් එකක් දෙන්න කියලා කියනකොට ඇත්තටම මට බැංකුවෙන් 105ක ලෝන් එකක් දෙන්න කැමති වුණා. ඉතින් ඒකින්ද මට ඒක ලොකු හයියක් වුණා. මහත්තයාගේ පඩියනු කීයක් හරි මට ඉතිරි කරගන්න පුළුවන් වුණා බැංකුවේ මේකෙන් මම ගන්න ආදායමත් එක්ක. ඇත්තටම මට මේක ලොකු හයියක්. ඉතින් ගෙදර මම නිකන් කාලය ගත කරපු වෙලාවේ දැන් මහත්තයා දුව මහත්තයාගේ අම්මා අපි ගෙදර හැමෝම මේ වෙනුවෙන් කාලය යොදවනවා. ඉතින් අපිට හොඳ ආදායමකුත් ලැබෙනවා, මානසික තෘප්තියකුත් ලැබෙනවා. ඇත්තටම ඉතින් හොඳයි.